ඇයි තාම බලවත් දනවත් කාන්තාවක්. ඇය උපත ලබා නික්දස් අටසේ පනස් අටේ නොයම්බර් විසිහාවනද. ඇය ස්වර්ගස්ථවන්නක්ද නමුසේ පනස් පහේ මාර්තුතුන්වනදා. ඇය එසේ මෙසේ කාන්තාවක් නොවේ. තමන්ගේ පියාවන ත දෙක්සා මව හන්න ලංස්ට්‍රෝච් ඇමෙරිකාවේ ධනවත්ම විශාල දනස්කන්දයක් හිමි බැංක හිමිකරුවෙක් වන ඇන්තරී තමන්ගේ දරුවන් දෙදෙනත් සමග තන් තනිවන්නේ තමන්ගේ භාර්‍යාව තමන්ගේ දෙවන දුවවන කැතරින්ට සතිහයක් වන විටදීය. විසාල දනස්කන්දයක්හිමේ ඇන්තන දෙවන වරටත් විහාවනතෙක් මෙම දවා දරුවන් දෙදෙනාව බලාකයාගන්ට දෙන්නේ තමාගේම සහෝදරයට සහ සහෝදරයට. පසු කලෙක වසර දෙකකට පසු එම්මා සමක විවහවුන ෆ්රැන්සිස් දරුවන් දෙදෙන මේ දුවල දෙදෙන නෑර්තත් තමන්ගේ නිවසට ගෙන්වාගෙන සිටින විට ඔවුන්්‍ර ධාවන තුන්වන දැරියද බිහිුවා. මේ දැරියන් තිදෙනටම අධ්‍යාපනය දීමට ෆ්‍රන්සිස් ගුරුවර ගුරුවරියන් තම නිවසරම ගෙන්න්නා ගත්තේ තමන්ගේ ධනය එතරම්ව තිබූ නිසාය. උසස් අධ්‍යාපනයක හිමිකම් කියන්නට මෝන්ට වරම් ලැබුණේ පියාගේ ආදර්ශය නිසාමය පියා මෙම දූදරුවන් තිදෙනත් සමගම තම් දෙවන බහරයාවස් සමග යුරෝපය ඇමෙරිකාව දස දෙස සංචාර් සඳහගිය තම දරුවන්ට ලෝකය හඳුනා ගැනීමට මෙ යන අතර තුරදී දුප්පත්කම දිරදුකම මෝවන් තිදෙනම අත්දකින ලදේ ලදී මෙම අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයට ඉතා වැදගත්වය. අවාසනාවන්ත ලෙස ෆ්‍රන්සිිස්ත ජීවිතෙන් සමුගන්නේ තම දියෙන්යන් තිදෙනම මෙලොව තනිකර. නමුත් ඔවුන්ගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවත් දරුවන්ගේ දරුවන්ටත් පරම්පරා හතරකට පහකට විශාල දනස්කන්ධයක් තබමිනි. තාම්පියයාගේ වියෝවයක් සමගම තමපියා තමාන්ට ඉගැන්වූ පරිදිම දුප්පත් දිලිඳු ජනතාව වෙත ආහාරපාන රදිපිඩ රැගෙන යන්නේ තමපියාක් කළ ලෙසටම සතියට තුංවරක්. එලෙස යමින් සිටිමෝන් දෙවයන් වහන්සේ කැඳවීම ලබනවා. කැතරින් විහා ජීවිතයට අනික සහෝදරයන් දෙදෙනමෙන් ඇතුල් නොවී දිවැන් වහන්සේට කැපවෙන්නට පැවිස්සෝයුරයක් වෙන්නට තීරණය කරගන්නවා. මෙලෙස ඇය පැවිස්සෝරයක් වෙනවා පමණක් නොහ නිකායක්ද බිවනවා. ඒ තමයි දිවවිය සංරක්ෂණය පැවිස්සෝයුරියන්. මෙලෙස තමමුලු ධනයම තම් විසාල ධනය දුගී දුප්පත් ජනතාවවෙත කැපකරමින් ඔවුන් ස්වායමින් ඇමරිකාවේ උපන් පළමු සාන්තුවරිය ලෙසටද ඉතිහාස ගතවන්නේ තමන්ගේ පියාගෙන් ඉගන ගත්තාව එ පරිත්‍යාගශීලි ජීවිතය නිසාමය. තම සහෝදරියන් දෙදෙනාද තම දනස් කන්දය දුගී දුප්පත් අය සමඟ බෙදාගනිමින් දෙවියන් වහන්සේට කැපෝුණු ජීවිතයක් ගත කිරීමට ගී ජීවිතය තුළ මෙන්ම, ත් ජීවිතය තුළද ඕවුන් ඉදිරිපත්වන්නේ දෙවන් වහන්සේ ඕනු ආශිර්වාද කර තිබූ නිසාමය කැතරින් අද අපි කාටත් ආදර්ශයක් ධනය වස්තුව කොපමන තිබනත් අපි දෙවන් වහන්සේ අපගේ ජීවිතය කැප කරන්නෙහි නම් සාන්තෝරයෙක් වීම අපට අභියෝගයක් නොවන බව